හොඳයි විරාමයෙන් අනතුරුව යලිත් වගතුග එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන පිළිබඳව අපි ගිය සතියේත් කතා බහ කළා. දැන් මේ ප්‍රතිසංවිධානවල ප්‍රධාන චරිත දෙක බවට පත්ව තිබෙන්නේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා. පසුගිය සතියේ සිද්ධ වුණා සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්. මෙතෙන්දී රනිල් වික්‍රමසිංහ මහතාට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරපු දෙයක් තිබුණේ තමයි දැන් පක්ෂ සම්මේලනය යොදන්නට කටයුතු යොදා තිබුණේ මීට පෙර ජූලි මාසයේ 10 වනදා සෙනසුරාදා දවසක්. ඉතින් සජිත් ප්‍රේමදාස මහතා කිව්වා රනිල් වික්‍රමසිංහ මහතාට නායකතුමනි මේ දවසේ මේක යොදන්න එපා මොකද මේ අන්තර්ජාතික සමුළුවකට තමන්ට සහභාගී වන්නට තිබෙනවා මේ මාසේ අග ඒ නිසා අපි ටිකක් මේක ප්‍රමාද කළොත් නරකද කියලා. පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා හොඳයි සජිත් දැන් මේ වැඩේ කරන්න පුළුවන්. නමුත් අපි 10 වෙනිදාට පක්ෂ සම්මේලනයේ තියන්න තීන්දුව කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වෙත යොමු කරලා ඉන් අනතුරුව තීන්දුවක් ගමු කියලා. ඔව් දැන් මොකද එහෙම නැත්තම් මේක මට බලින්න ඉඩ තියෙනවා. මොකද මම මේක කල් දැම්මයි කියලා ඉතින්. මොකද දැන් මේ විපක්ෂ නායකතුමා මා හිතන්නේ මේ වගේ දේවල් ටිකක් බයයි දැන් මොකද බයයි කියලා කියන්නේ පක්ෂ ප්‍රතිසංවිධාන නොකර කල් මරමින් මේක දින දමමින් ඉදිරියට යනවායි කියන චෝදනාවක් තියෙන නිසා ඉතින් මේකෙදි මේ සම්මේලනයේ කල් දැම්මුත් ඒකත් තමගේ කරපිටෙයි කියලා තමයි කිව්වේ. ඉතින් ඒක නිසා මේක අපි වර්කින් කමිටි වල දාලා සාකච්ඡා කරලා ඉතින් තීන්දුව කරමු කියලා. ඒ අනුව අගෝස්තු මාසයේදී වර්කින් කමිටියත් තීන්දුව කරා මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් තීන්දුව කරා මේක අගෝස්තු මාසයේදී ඉබ්බට ප්‍රශ්නයක් නැහැ කියලා අගෝස්තු මාසයේදී තියන්නට තීන්දුව කරලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ප්‍රතිසංවිධාන වලින් පැන නැගෙන කරුණු කාරණා ක්‍රියාවට නැගෙන්නේ ලබන අගෝස්තු මාසයේ. හොඳයි ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගම් මූලස්ථානයේදී පසුගිය සතියේදී පැවැත්තුණා නවක මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්. මේ වැඩමුළුවේ අරමුණ වුණේ නවක මන්ත්‍රීවරුන්ට දේශපාලන දැනුම ලබා දෙන වැඩමුළුවක්. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ විසින් ආරාධනා කර තිබුණා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දෙදෙනෙකුට. හැබැයි මේ සාකච්ඡාව මේ පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දෙදෙනා විසින් නවක මන්ත්‍රීවරුන්ට ලබා දෙන අතරතුරේ මේ ආචාර්යවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ුණා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා. මේ වෙලාවේ ඔහු කරන මේ කටයුත්ත පක්ෂ නායකත්වයට එරෙහිව ඔවුන් ගෙන යන කැරැල්ල අභියෝගයට ලක් කරමින් තමයි මේ පැමිණි ආචාර්යවරුන් දෙදෙනා ඔවුන්ගේ දේශන පවත්වන්නට යෙදුනේ. හැබැයි මේ අතරේ හිටපු නවක මන්ත්‍රීවරයෙක් එවලේම දුරකත නැමතුමක් ලබා ගත්තා සජිත් ප්‍රේමදාස මහතාට අරගෙන කිව්වා මන්ත්‍රීතුමනි ඔබතුමාට මෙන්න මේ ආපු ආචාර්යවරු දෙන්න නැති වෙන්න ගහනවා ඒකේ හින්දා මොකක් හරි බලන්න කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස මහතාත් කලබල වුණේ නැහැ. ඔහු තවත් දුරකත නැමතුමක් ලබා ගත්තා මේ ස්ථානයේ සිටි තවත් කෙනෙකුට අරන් බලනකොට කතාව ඇත්ත. ඔව්. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මහතා බලපුවාම දැන් වැඩේ ඇත්ත මේ පහර දෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස මහතා කියපු දෙයක් තමයි දැන් මූලස්ථානෙට ගෙන්නලා හිටන් හරි ප්‍රතිසංවිධාන මුවාවේ මූලස්ථානෙට ගෙන්නලා අපිට පහර දෙනවා. ඉතින් මේවට සැබෑ විදිහට මමත් එදියේදීම පිළිතුරු දෙන්නට දැන් පටන් ගන්නවා නිකන් නිහඬ වෙන්නේ නැහැ කියන එක සජිත් ප්‍රේමදාස මහතා කිව්වා. ඒ වගේම තමයි දැන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් හැම කෙනෙක්ම අහ ප්‍රශ්නයක් තමයි කවද්ද නායකත්වයේ සඳහා තරග වදින්නේ? ඔබ මේ නායකත්වයේ අභියෝගයේ බාර ගැනීමට සූදානම්ද? පසුගිය සතියේ මේ ප්‍රතිසංවිධාන කමිටුව හා සමගින් සම්බන්ධ වන ඊට අදහස් යෝජනා එකතු කරන මේ සියලුම දෙනා එකතු වුණා බෝධි රණසිංහ මහතාගේ නිවසේදී. මෙතෙන්දී සජිත් ප්‍රේමදාස මහතා ඍජු ලෙස කියා සිටිනවා තමන් නායකත්වයේ සඳහා තනග කරන්නටත් මේ අභියෝගය බාර ගන්නටත් සූදානම් බව. ඔය අත් වශයෙන්ම මෙතනදී කබිර් හසින් මහතා කෙලින්ම සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඇහුවා දැන් ඔබ අත් වශයෙන්ම මේ නායකත්වයට තනග කිරීම පිළිබඳව මෙතෙක් කල් එහෙම කතාබහක් නැහැනේ දැන් නියෝජ්‍ය නායක කමර තමයි තරඟ වදිනවායි කියලා කියන්නේ. දැන් ඇත්තටම ඔබ තරඟ වදිනවද මෙහෙම මේ කියලා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මහතා කිව්වා දැන් තමුන්වහන්සේලා කොයි විදිහකටද හදන්නේ දැන් මේ යෝජනා කරන්නේ මොනවද මේ ප්‍රතිසංවිධාන වලද කියලා හිටා. ඊට පස්සේ යෝජනා පිළිබඳව කතා කරලා පස්සේ සජිත් ප්‍රේමදාස මහතා කිව්වා නායකත්වය ඇතුළු අනිත් සියල්ලම තර මේ ඡන්දයෙන් පත් කරුවා නම් අනිවාර්යයෙන්ම මම මේ නායකත්වයට තරඟ වදිනවා. ඒක එතකොට එක්කෙනෙකුට වඩා මේ තරග කරනවා නම් ඒක රහසිගත ඡන්දයක් තියන්න ඕනේ. ඒ නිසා මම අනිවාර්යයෙන්ම නායකත්වයේ තරග වදිනවා කියලා.